අද net film ධර්ම දක්ෂිනාවට වැඩම වූ ගරු දේශකයන්න් වහන්සේ මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ත මහපිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යන අංශයේ අංශාධිපති ජේෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය පූජ්‍ය ඔලගන්පත්තේ චන්දසිරි ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්සේ සමන්තා චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මුක්ඛධං ධම්මං සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අනිමිත්තන මනඤ්ඤාතං මච්ඡානං ඉද ජීවිතං කසිරංච පරින්තංච තංච දුක්ඛේන සංඤාතන්ති ශ්‍රද්ධා සම්පන්න ප්‍රඥාවන්ත ගුණගරුක සුපින්වත්නි ඔබ සියලු දිනාටම හැමදාමත් අප ප්‍රාර්ථනා කරන්නේ කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවායි කියලා ඔබ සියලු දිනාටම ඒ උතුම් නිරෝගීකම ලබා ගැනීමට තෙරුවන්ගේ අනන්ත ආශිර්වාදයත් ඒ වගේම ධර්මීය රැකවරණියත් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අදත් මේ ධර්ම දක්ෂිනාව සඳහා තමන්ගේ පින්මන්තෝ දායකත්වයේ ලබා දෙනවා මතුගම වලගෙදර සිංහවිලාහි පදිංචි පියසීලි ජයසිංහ මහත්මිය සමග කල්ප මාලක සහ චින්තක පුතුණුවන් විසින් දායකත්වයේ දරන පින්වත් ඔබට තෙරුවන්ගේ ආශිර්වාදයේ රැකවරණිය ලැබේවා මතුගම වලගෙදර සිංහවිලාහි පදිංචි පියසීලි ජයසිංහ මෑණියන්ගේ 2021 අගෝස්තු 2 දිනට යෙදෙන 75 වන ජන්මදිනයේට තුනුරුවන්ගේ ආශිර්වාදී ප්‍රාර්ථනා කරමින් තමයි අද විශේෂයෙන් මේ දේශනාවට දායකත්වයේ දරන්නේ. පින්වත්නි තථාගතයන් වහන්සේගේ උතුම් බුද්ධ භාෂිතය මේ කාල පරිච්ඡේදයේ තුල අපට වඩා වඩාත් අපේ ජීවිතයට සමීප ආකාරයකටම දැනෙන කාල පරිච්ඡේදයක්. ඒ නිසා අද අපේ මුළු දේශනාව පුරාවටම අප මේ ජීවත්වන වටපිටාව පරිසරයේ මේ ජීවත්වන මොහොත පිළිබඳව බොහෝ දේවල් පිළිබඳව කතා කරන්නට දේශනා කරන්නට මම කාලයේ විශේෂයෙන් යොදා ගැනීමක් සිදු කරනවා. පින්වත් ඔබට මේ දේශනාව සඳහා මා පාදක කරගත් ගාථා පාඨය භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු උද්දක නිකායේ සුත්ත නිපාතේ සඳහන් වන සල්ල සූත්‍රයට අයත් සූත්‍ර දේශනාවක් අනිමිත්ත මනඤ්ඤාතං මච්ඡානං ඉද ජීවිතං කියන මෙන්න මෙහි කියන ගාථා පාඨය තුළ අපට අපේ ජීවිතයේ පිළිබඳව බොහෝ දේවල් හිතන්න කල්පනා කරන්න අපිට අවකාශයක් ලබා දීලා තිබෙනවා මේ සූත්‍ර දේශනාවට අන්තර්ගත වන ගාථා කීපයක්ම වඩාත් සමීප ආකාරයෙන්ම මේ මොහොතේදී අපේ ජීවිතයට බලපානවා ඔබ දන්නවා පසුගිය කාල පරිච්ඡේදයේ පුරාවට පමණක් නෙමෙයි මේ මොහොත වන විටත් අපට අපේ ජීවිතයේ පිළිබඳව ඔබට ඔබේ ජීවිතයේ පිළිබඳව තිබෙන්නේ එක්තරා ආකාරයක අවිනිශ්චිත සහගත ස්වභාවයක් අද රාත්‍රී කාලයේදී ජීවත්වන මිනිසු හෙට මහමගදී මිය දෙන්නට බොහෝ සෙයින් කඩක් තිබෙනවා ඊයේ දවසේදී මම ධර්මදේශනාවන් පැවැත්වුවා බොහෝ දිනක් අප දන්නා හිතවත් පිරිස ඒ අය මරණයට පත් වෙලා
ඊවැගේම යත්තන්ගේ නිවිස්සවලට ගිහිල්ලා අපිට පාංශුකලයක් දෙන්නටවත් හත් දවසේ ධර්මදේශනාවක් කරන්නටවත් ඉඩකඩක් ඇත්තේ නැහැ. ඒ බොහෝ දිනෙකට අපට පුළුවන්කමක් තිබුණා මේ අලුත් තාක්ෂණයේ යොදාගෙන මේ තාක්ෂණීය මාර්ගයෙන් ධර්මීය දේශනා කරන්නට. ඊයේ දවසේදී මා දේශනා කරන්න ඉදිච්චි ධර්මදේශනාවට ප්‍රධානම නිමිත්ත බවට පත් වෙලා තිබුණේ අප දන්නා හිතවත් පිරිසක් වයස අවුරුදු 38ක පමණ දියණියක් අභාපිට පත් වීම. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කුෂිකර්ම පීඨයෙන් උපාධිය ලබාගෙන පශ්චාත් උපාධියත් ලබාගෙන පසුව වෙනත් පෞද්ගලික ආයතනයක කළමනාකරණියක් විදියට වැඩ කටයුතු කරපු ඇය කොවිඩ් වසංගත තත්ත්වය නිසා මරණයට පත් වුණා. ඒ මරණයට පත් වෙච්ච වෙලාවේදී ඒ පෞලියේ පිරිස අතිශය කම්පනයකට පත් වුණා. පුංචි දරු පෙට්ටියක් සිටිනවා. තරුණ වයසේ ජීවත් වන පිරිස මේ විදියට මියැදෙනකොට බොහෝ දිනකට Tamange හදවත් තුළ එක්තරා ආකාරයකට කම්පනයක් ඇති වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. අපි බලාපොරොත්තු නොවන ආකාරයකටම සමහර සිදුවීම් සිදු වෙනකොට ඒ අපට ජීවිතයේ එක්තරා ආකාරයකට දරා ගන්නට බැරි තරම් වේදනාකාරී ස්වභාවයක් තිබෙනවා. මා දන්නා හඳුනන කිසියම් කෙනෙක් සඳහන් කරපු කාරණාවක් තිබෙනවා. ඔබට මේ මොහොතේදී ඒ කාරණාව සිහිපත් කළ යුතු වෙනවා. ඒ අපේ වයසක අම්මා කෙනෙක්, ඒ අම්මා කොරෝනා රෝගී තත්යකට පත්ු වෙලා ඒ අම්මා ඇඳේ ඉඳගෙන බෙහෙත් තිහත් ගන්න වෙලාවේදී දවස් 7-8ක් තිස්සේ ඒ අම්මගේ ඇස් දෙකට දකින්න ලැබිච්ච සිදුවීම. තමන්ගේ ඇඳේ දෙපැත්ත හිටපු බොහෝ දිනක් ඒ දවස් 6-7 ඇතුළත උදී බලනකොට මරණයට පත් වෙලා. ඒ අම්මා එක්තරා ආකාරයකට බිහිතියකට කම්පණයකටත් පත් වෙලා තිබෙනවා. දැන් මේ සිදුවීම් දිහා බලනකොට දැනෙනකොට ජීවත් වෙලා සිටින ඔබ මේ මරණයට බය විය යුතු වන්නේ නැහැ. මරණයට බය විය යුතු යයි කියලා කෙනෙක් කියනවා තමයි. අපි මරණීය කියලා කියන වචනය ඇහෙනකොටම අපි සිතට දැනෙන එක්තරා ආකාරයකට කම්පනයක්. සමහර වෙලාවට අද දවසේදී හෙට දවසේදී ඔබේ දුරකථනයට යම් කිසි කෙනෙක් පණිවිඩයක් ලබා දෙනකොට ඒ පණිවිඩය ලබා දෙන වෙලාවෙදි එක්තරා ආකාරයකට තකිතයකට පත් වෙලා කම්පණයකට පත් වෙලා තමයි ඔබ ඒ සඳහා පිළිතුරු සපයන්නේ. එතෙන් වෙලාවට ඔබේ පවුලේ පිරිස කෙනෙක් කිසියම් කෙනෙක් රෝගී තත්යකට පත් වෙලා රෝහල් ගත වෙලා බෙහෙත් තෙහෙත් ගන්න වෙලාවල් වලදීත් අපට පේනවා දුරකථන පණිවිඩ අපිට ලැබෙනකොට එක්තරා ආකාරයකට චකිතයකට පත් වෙච්ච ස්වභාවිකින් යුක්තවම අපි පිළිතුරු දෙන අවස්ථාවන්. ඒ නිසා අපි මරණයට බය විය යුතු වන්නේ නැහැ. නමුත් මේ මරණීය සිදුවන ස්වභාවයේ තත්ත්වය දිහා බලනකොට අපි එක්තරා ආකාරයකට කම්පණයකට පත් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්ට යෙදිච්චි ධර්ම මාර්ගය අපට අපේ ජීවිතය තුළ තාමත් නිසියාකාරයෙන් ඒ වගේම අපි බලාපොරොත්තු වන ආකාරයකට අපට අපේ ජීවිතය තුළ භාවිතයක් නොමැතිකම නිසා මේ එක්තරා ආකාරයකට පීඩනකාරී ස්වභාවයක් ඇති වෙනවා. ඔබට මේ දේශනාවේදී තාමත්ම හොඳින් තේරුම් ගන්න පුළුවන් ආකාරයකට මා කාරණා කීපයක් යටතේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ඔබට ඔබේ මනසට මා සමීප කරන්ට මේ වෙලාවේදී වඩාත් කැමැත්තෙන් සිටිනවා. පින්වත්නි තථාගතයන් වහන්සේ දේශනා කරපු වචනයක් තිබෙනවා. ඒ වචනය තමයි සම්මුති ලෝකයේ සහ පරමාර්ථ ලෝකයේ කියලා. අපි තමත් වෙලාවට අපි කතා කරන වචනයක් තිබෙනවා. ඒ වචනය තමයි විද්‍යාව සහ අවිද්‍යාව කියන වචනය. මේ ලෝකයේ තුල ජීවත් වන බොහෝ දෙනෙක් අපි සඳහන් කරන්නෙම අපි අවිද්‍යාවෙන් යුක්තව ජීවිතය ගත කරනවා කියන එක. අවිද්‍යාව අවිද්‍යාව කියන වචනය සඳහන් කරනකොට මෙහි තියෙන බොහොම ගැඹුරු කලල් අර්ථයක් තිබෙන බවත් ඔබ කිසිසේත්ම අමතක කරන්න හොඳ නෑ. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ඉතාමත්ම වටිනාම දේශනාව බවට පත්ච්චි දේශනාව පටිසම්පාද දේශනාව. පටිසම්පාද දේශනාව භාග්‍යතුන් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ අනුලෝමත් ප්‍රතිලෝම වශිනුත් උන්වහන්සේ මෙනෙහි කළා. අවිද්‍යා පච්චා සංඛාරා, සංඛාර පච්චා විඥානං, විඥාන පච්චා නාම රූපං, නාම රූප පච්චා සලායතනං,
සලායතන පච්චයා පස්සෝ පස්ස පච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපාදානං උපාදාන පච්චයා භවෝ භව පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සෝ පායාසා සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස සමුදයෝ හෝති මේ පාඨය ඔබට බොහෝ වෙලාවට ඔබේ ජීවිතේහි ඔබට සමහර වෙලාවට කටපාඩම්ව තිබෙනවා අපි දන්නවා මෙවැනි පටිසම්පද දේශනාවක් සඳහන් කරනකොට අපිට විභංග ප්‍රකරණයේහි මේ පිළිබඳ වඩාත් හොඳින් විස්තරාත්මකව සොයාගන්නට පුළුවන්කමක් තිබෙනවා ඒ නිසා අපිට මේ නොදැනීම කියලා කියන කාරණාව හොයාගන්නකොට මේ දේශනාවේ සඳහන් වන අවිද්‍යාව කියන වචනේ ඉතාමත්ම වැදගත් වෙනවා ඔබ දන්නවා අවිද්‍යාව නිසා තමයි සංස්කාරයන් හටගන්නේ සංස්කාරයන් නිසා තමයි විඥානය හටගන්නේ විඥානය නිසා තමයි නාම රූපයන් හටගන්නේ ඒ වගේම නාම රූපයන් නිසා තමයි සලායතන හටගන්නේ ඒ සලායතන හටගන්න නිසා තමයි ස්පර්ශය ඇති වෙන්නේ ස්පර්ශය නිසා තමයි වේදනාව හටගන්නේ වේදනාව නිසා තමයි තෘෂ්ණාව හටගන්නේ තෘෂ්ණාව නිසා තමයි උපාදානි හටගන්නේ උපාදානි නිසා භවේ හටගන්නවා භවේ නිසා ජාති හටගන්නවා ජාතිය නිසා අපිට ඉපදිච්ච නිසා ජරා මරණ ශෝක පරිදේව කියන මේ බොහෝ කාරණාවන් වලට අපට අපේ ජීවිතය තුළ මුණ පාන්න සිදු වෙනවා ඒ නිසා මේ ලෝකයේ තුළ යම් සිදුවීමක් සිදු වෙනවා නම් ඒ සිදුවීමට කිසියම් හේතුවක් තිබෙනවා අපි දන්නවා හේතු ප්‍රත්‍ය ධර්මය කියලා කියන්නේ මේ වටිනාම වචනේ අපි හැම වෙලාවක තුලදීම ප්‍රායෝගික වශයෙන්ොත් ධර්ම මානසිකාරයක් ඇති කර ගන්න කොටත් නිරන්තරයෙන් අපි කල්පනා කළ යුතු වෙනවා හැම දෙයකටම හේතුවක් තිබෙනවා අපි බොහෝ වෙලාවට ප්‍රශ්න ගැටළු වලට උත්තර හොයන්න යන්නේ ඵලයේ දිහා බලලා නමුත් මූලයේ අපිට හොයන්න පුළුවන් නම් ඒ මූලයට බෙහෙතක් කරන්න පුළුවන් නම් අපට පුළුවන් ඒ බොහෝ දේවල් නැති කරන්නට එහෙම නැත්නම් හටගත්තු තැන නැති කරපුවම ඵලයක් ඇත්තේ නැහැ බොහෝ වෙලාවට අපට අපේ ජීවිතය තුළ අපි කරන්නේම ඵලයට පිළිතුරු සපයනවා මිසක් මූලයට පිළිතුරු හොයන්නේ නැහැ උදාහරණයක් විදිහට මම ඔබට සඳහන් කරන්නම් යම් වෙලාවකදී ඔබට ඉතාමත්ම තදබල ආකාරයකට යම් වෙලාවකදී ඔබට කේන්තියක් ඇති වෙනවා අපි ඒකට කියනවා ව්‍යාපාද සිතුවිල්ල කියලා ඔබට ව්‍යාපාද සිතුවිල්ලක් ඇති වුණාට පස්සේ තරහක් කේන්තියක් ඇති වුණාට පස්සේ ඔබ ඒ කේන්තියට අවශ්‍ය කරන උත්තර ලබා දෙනවා මිසක් කේන්ති හට ගැනීම සඳහා බලපාපු මූලිකම සාධකයේ මොකක්ද කියලා කියන එක ඔබ හොයන්නේ නැහැ. ඒතකොට ඔබේ මනසට දැනිච්චි කේන්තිය ව්‍යාපාදසිතුවිල්ල මොන නිසාද හටගත්තේ ඒ හටගත්ත දේට අපි කොහොමද පිළිතුරක් සපයන්නේ ඒක කොහොමද ගැටෙන්නේ නැතුව අපි සකස් කරගන්නේ කියන කාරණාව ඔබ ඉතාමත්ම හොඳින් ඔබ මෙනෙහි කරගත්තොත් අවබෝධ කරගත්තොත් ඔබට ඒ ඵලය නැති කරන්න පුළුවන්. ඒ නිසා තථාගතයන් වහන්සේගේ ධර්මයේ තුල සඳහන් වන මේ පටිච්ච සම්පාද දේශනාව කියලා කියන්නේ ඉතාමත්ම අතිශය පරම ගම්භීර ධර්මයක්. ඒ නිසා ලෝකයේ තුල ජීවත් වෙන මිනිස්සු අවිද්‍යාව නිසා සංස්කාරයන් හට ගන්නවා කියලා සඳහන් කළා. අවිද්‍යාව කියලා කියපුවාම නොදැනීම. ඔබ දන්නවා ඒ නොදැනීම කියලා කියපුවාම ලෝකයේ තුල සාමාන්‍ය මිනිසුන්ට ග්‍රහණීය වෙන දෙයක් තිබෙනවා. නමුත් ඒ වගේම බැලූ බැල්මටම යම් යම් දේවල් අපිට පේනවා ලෝකයේ තුල. නමුත් එය බැලූ බැල්මටම පෙනුනට එහි ඇත්තේ ඇත්තක් නෙමෙයි. ඔබ දන්නවා සාමාන්‍යයෙන් කුඹුරු වල සිටින පඹයන් සිටලා තිබෙන අවස්ථාවක්. ඈතින් බලනකොට අපට පේන්නෙම එය යම් ආකාරයක මිනිස්සෙක් හිටගෙන ඉන්නවායි කියලා. අපිට පේනවා කුරුල්ලන් රැවටෙනවා. මිනිස්සු සාමාන්‍යයෙන් රැවටෙනවා. පඹේ කෑත රිටවලා තිබ්බහම අපි හිතන්නේම කල්පනා කරන්නේම එතන තියෙන්නේම මිනිස්සෙක් එතන ජීවත් වෙන්නේම මිනිස්සෙක්යයි කියලා කියන හැඟීම අපේ සිත තුළ ඇති වෙනවා. නමුත් පින්වත්නි අපි ක්‍රමානුකූලව ඒ ස්ථානයට ලඟ වෙන්න අපට පේනවා එතන තියෙන්නේ මිනිස්සෙක් නෙමෙයි. බැලූ බැල්මටම පේන්නේ අප්‍රාණික වස්තුවක් මිනිස්සෙක් විදියට අපි දකින දෙයක් තියෙනවා නමුත් ඉදර මිනිස්සෙක් නෙමෙයි. ඒ නිසා මේ දැනීම කියලා කියන එක මේ අවබෝධය කියලා කියන එක අපට පේනවා යම් කිසි දෙයක් ඇතිසැටියෙන් දැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. අනිත් එක තමයි වරදවා දැනීම. දැන් ඒකට ඈත ඉඳලා යම් කිසි දෙයක් බලනකොට ඒ බැලූ බැල්මට අපිට පේන්නේ මිනිස්සෙක් කියයි කියලා කියපුවාම
අපි එතන එක්තරා ආකාරයක රැවටීමකට ලක් වෙලා තිබෙන දෙයක්. අපිට බැලුව බැල්මට මේක රැවටෙනවා සම්පූර්ණයෙන්ම. කුරුල්ලන් රැවටෙනවා, මිනිස්සු රැවටෙනවා. ඒ නිසා අපි ඒ අවස්ථාවේදී අපි ලබාගත් දැනීම අවබෝධය කියලා කියන්නේ එක්තරා ආකාරයකට වැරදි ආකාරයකට වටහාගත් ස්වභාවය. නමුත් ඒ සත්‍යය අපි අතපත ගාලා බලනකොට අපිට පේනවා ඔහුට ප්‍රාණයක් ඇත්තේ නැහැ. මේක බොරුවට අටවපු දෙයක්. එහෙනම් අපි මෙච්චර වෙලාවක් රැවටීමට ලක් නොයයි කියලා එතනදී හොඳ අවබෝධයක් යථා අවබෝධයක් ලබා ගන්නවා. ඒ නිසා පින්වත්නි අපි ඉතාමත් හොඳින් තේරුම් ගන්න ඕනේ මේ ලෝකයේ තුල තියෙන යම් කිසි දෙයක් තිබෙනවා නම් ඒ යම් කිසි දෙයක් තිබෙනදී ඇති සැටීම දෙකීම විද්‍යාව විදියට මෙතනදී විග්‍රහයට ලක් කරන්න පුළුවන්කමක් තිබෙනවා. නමුත් යම් කිසි දෙයක් තිබෙනවා නම් ඒ තිබෙනදී ඇති සැටියෙම නොදකීම අවිද්‍යාව විදියට සඳහන් කරන්න පුළුවන්. නමුත් මේක බොහොම ගැඹුරු ආකාරයකට විග්‍රහ කරගන්නකොට මගේ අම්මලා තාත්තලාට මම තේරුම් ගන්න පුළුවන් ආකාරයෙන් මේක සඳහන් කරන්නේ ඔබ උත්සාහ කරන් මේ ධර්මීය ශ්‍රවණය කරන වෙලාවේදී එක්කෝ බරෝවල් ගත වෙලා තනියම ඉන්නව වෙන්න පුළුවන්, කාමරයක ඉන්නව වෙන්න පුළුවන්, කොතනක හිටියත් ඔබ උත්සාහ කරන් මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මීය කියලා කියන්නේ මේ මොහොතේදී මේ අවස්ථාවේදී මගේ ජීවිතේට රැකවරණයේ සඳහා තිබෙන ඉතාමත්ම වටිනාම දිවි ඖෂධයයි වෙන කිසිදු දෙයක් මගේ ජීවිතේට පිටක් පිළසරණක් ඇත්තේ නැහැ. ඒ නිසා අපි හොඳට මේ දැනීම අවබෝධය කියන එක අවශ්‍ය වෙනවා. මේ දැනීම අවබෝධය ඔබ සතුව තිබෙන්න තිබෙන්න තමයි ඔබේ ප්‍රඥාව ගොඩාක් ඉහළ තටයකට යන්නේ. ඒ තුල තමයි ඔබට සමත විදර්ශනා භාවනාවන් මගින් සිත සමාධිගත කරගෙන මාර්ගඵලයන්ට යොමුෙන්නට පුළුවන්කමක් තියෙනවා. එතකොට හොඳට බලන්න අපි ලෝකයේ තුල විද්‍යාවයයි කියලා කියන කාරණාව, දැනීමයයි කියලා කියන කාරණාව අපි යමක තිබෙන්නා වූ ඇත්ත ඇතිසැටියෙම අපිට දකින්න පුළුවන්කමක් තියෙනවා. ඇත්ත ඇතිසැටියෙම අපිට දකින්න බැරි වෙන තාක්කල් අපි එක්තරා ආකාරයකට මේ සංසාරයේ තුල මුලාවිච්ච සත්‍යයන් බවට පත් වෙනවා. ඇත්ත ඇතිසැටියෙන් දකින මිනිසයා ඇත්ත ඇතිසැටියෙම දකින කෙනා මේ සසර ගමන නිමා කරන්න අවශ්‍ය කරන මඟ විවරණය කර ගැනීමක් කරනවා. ඒ නිසා මෙතනදී අපිට පේනවා මේ විද්‍යාව දැනීමයි කියලා කිව්වට පස්සේ විභංග පාළියේහි සඳහන් වෙනවා මේ විද්‍යාව කියලා කියන කාරණාව තත්තකතමා විජ්ජහා දුක්ඛී අඥානං දුක්ඛ සමුදී අඥානං දුක්ඛ නිරෝධී අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං අයං උච්චති අවිජ්ජා කියන කාරණාව පැහැදිලි කරනවා. ඒ කියන්නේ කිසියම් කෙනෙක් දුක දන්නේ නැත්නම්, දුක ඇතිවීමේ හේතුව දන්නේ නැත්නම්, දුක නැති කිරීම දන්නේ නැත්නම්, දුක නැති කිරීමේ ප්‍රතිපදාව මාර්ගය දන්නේ නැත්නම් මෙන්න මේ කියන කාරණා සතරම අවිද්‍යාව විදිහට තමයි ධර්මයේ සඳහන් කරන්නේ. ඒ නිසා අපිට පේනවා හැම වෙලාවක් තුලදීම මේක කිසියම් දෙයක තිබෙන්නා වූ මූල හේතුව අපි දන්නේ නැති වෙනකොට අපිට ඊළඟට ඵලයට අපි උත්තර හොයන්න ගියපුවාම එක්තරා ආකාරයකට අපිට පැටලිලි සහගත ස්වභාවයක් තිබෙනවා. ඒ නිසා මේ ලෝකයේ තුල ජීවත් වෙන මිනිස්සුන්ට මේ කියන කාරණාවන් දුක කොහොමද, දුක ඇති වෙන්නේ කොහොමද, දුක නැති කිරීම, දුක නැති කිරීමේ කියන මාර්ගය. මොකද හේතුව හැම වෙලාවක් තුලදීම මිනිස්සෙක් මේ ලෝකයේ තුල ජීවත් වෙනකොට එයා එක්තරා ආකාරයකට පීඩාවකට වේදනාවකට පත් වෙනවා. මේ පීඩාවකට වේදනාවකට පත් වෙන නිසා මේ වේදනාවෙන් පීඩාවෙන් අපි ගැලවෙන්නට අපි උත්සාහ කළ යුතු වෙනවා. ඒතකොට ඒ නිසා තමයි මේ නොදැනීම නිසාම තමයි මිනිස්සුන්ට මේ සංසාරයේ තුල ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය, ශෝක පරිදේව කියන මේ සියලුම දුක්ඛ දෝමනස්යන්ට පත් වෙන සිදුවන්නේ. අපිට පේනවා සංඛාර දුක්ඛයන්, විපරිණාම දුක්ඛයන්, දුක්ඛ දුක්ඛයන් මේ ආදී වශයෙන් සඳහන් කරන බොහෝ කාරණාවන් මේ මුළුමහත් පංචස්කන්ධයේ එක්තරා ආකාරයකට දුක් ගොඩක් බවට පත් වෙනවා. හේතුව මොකද? මේ නොදැනීම නිසා. එතකොට අපි හැම දීකම අපි දකින්න අවශ්‍ය වෙනවා, බලන්න අවශ්‍ය වෙනවා, ඒ උත්සාහය ගත යුතු වෙනවා ඇත්ත ඇති සැටියෙන් දකින්නට. මං එතකොට මේ ඇත්ත ඇති සැටියෙන් දකින්න කෙනා ලෝකයේ තුල ඇති වෙන ඕනෑම කම්පිත අවස්ථාවකදී යා කම්පණයකට පත් වෙන්නේ නැහැ. කම්පණයකට පත් නොවි තමන්ගේ මනස ඉතාමත්ම හොඳින් ශක්තිමත් ආකාරයකට ගොනු කරගන්න පුළුවන් තබා ගන්නට හැකියාවක් තිබෙනවා. මං පින්වත් ඔබ සියලු දිනාටම මේ කාරණාව
වඩාත් හොඳින් තහවුරු කරගන්න අවශ්‍ය නිසා ඔබට වඩාත් හොඳින් දැනගැනීමට අවශ්‍ය නිසා මම බොහොම සරල නිදර්ශනයක් මේ විදිහට ගෙනහැර දක්වන්නම්. ඔන්න බලන්න කිසියම් ගෙදරක ජීවත් වෙන අම්මා කෙනෙක් සිටිනවා. ඔබට මේ අම්මා තනියම හුදකලාවේ Tamange ජීවිතේ ගත කරන්නේ. අපි එහෙම උපකල්පනයක් සිදු කරනවා. මේ අම්මට සිටිනවා දරුවන් දෙදෙනෙක්. මේ දරුවන් දෙදෙනාගෙන් එක දරුවෙක් Tamange දුව හෝ පුතා වෙන්න පුළුවන්. මේ අම්මට තාමත්ම වටිනවායයි කියලා කියන හැඟීමින් යුක්තව රත්රන් ආභරණයක් ගෙනත් දීම සිද්ධ කරනවා. ඔබ දන්නවා සාමාන්‍යයෙන් මනුෂ්‍ය ජීවිතයේ තුල රත්රන් ආභරණ වලට කාන්තාවන් බෙහෙවින් එළුම් කරන අවස්ථාවන් තිබෙනවා. හැබැයි ජීවිතයේ පිළිබඳව අවබෝධයක් ඇති කරගත්ත සමහර අම්මලා ඉන්නවා Tamange ජීවිතයේ සැඳෑ සමය ගත කරනකොට ඒ ආභරණ සාහනිකුත් බොහෝ දේවල් වලට කිසිදු කැමැත්තක් ඇත්තේ නැහැ. ඒ සියල්ලම අත්හැරලා දාලා නිදහසේ ජීවත් වෙන්න උත්සාහ කරනවා. නමුත් මම්මී කියන අම්මා අහිංසකව අපහිතමක අසරණ ජීවත් වෙනවා. එතකොට Tamange දුව හෝ පුතා වටිනවායයි සම්මත ආභරණයක් රත්තරන් ආභරණයක් මාලයක් ගෙනත් දෙනවා. මේ මාලය ගෙනත් දෙන වෙලාවේදීම මේ අම්මගේ හිතට විශාල සතුටක් පින්වත්නි ජීවිතය තුළ ඇති වෙනවා. ජීවිතේ සාමාන්‍යයෙන් මිනිස්සු කවරම දාක්වත් බලාපොරොත්තු නොවිච්ච දේවල් Tamange ජීවිතේට ලැබෙනකොට බොහෝ සෙයින් Taman ප්‍රේමනාපකමක් දක්වන ආදරයක් සෙනෙහසක් ලිංගතුකමක් දක්වන දේවල් Tamange ජීවිතේට ලැබෙනකොට අපේ හිත නොදනුවත්වම ඒ සඳහා බැඳිලා යනවා. එතකොට ඒ රූපය ඒ වස්තුව සහ ඒ සියලුම දේවල් දකින්න දකින්න අපේ සිත ඇතුලේහි පැලපදියම් මිච්චිම සිතුවිල්ලක් බවට පත් වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. එතකොට ඒ ආභරණයේ මේ අහිංසක අම්මාට ලැබුණාම මේ අම්මා එක දෝතින් ඇරගෙන ඒක ඉඹලා තාමත්ම ලස්සනට ප්‍රියමනාපදියක් විතර සලකලා Tamange කාමරයට ගිහිල්ලා ඒ පළඳගෙන කණ්ණාඩියේ දිහාත් බලලා සමහර වෙලාවට හි අගේ රූපී සීලෝම දේවල් දකින්නවා බලනවා. සමහර වෙලාවට ඒ අම්මා Tamanට මේ ලබා දුන්න දුවට හෝ පුතාට පින් දීලා නොයෙකුත් දේවල් සිද්ධ කරනවා. මොකද හේතුව ජීවිතේ කවරම දාක්වත් බලාපොරොත්තු නොවෙච්ච තරම් මහා වටිනා වස්තුවක් මේ අම්මට දැන් ලැබිලා තියෙන නිසා. ඒ නිසා මේ අම්මා මේ ලැබිච්ච වටිනා වස්තුව ආරක්ෂා කර ගැනීම සඳහා Tamanගේ කාමරයේහි කබඩ් එකක මේක තැම්පත් කරනවා. තැම්පත් කරලා යතුරු කොහරි තැනක හංගලා දැන් මේ අම්මගේ මනස සම්පූර්ණයෙන්ම යොමුවීමක් සිදු වෙලා තිබෙන්නේ අර රත්තරන් ආභරණයේ පිළිබඳව. ඔයත් හිතන්න මේ අම්මා රාත්‍රී කාලෙදී නිදා ගන්නකොට ඒ නිදා ගන්න වෙලාවේදී වටපිටාවේ සද්ද බද්දයක් ඇහුනොත් මේ අම්මට හිතෙන්නෙම දැනෙන්නෙම මේ රත්තරන් ආභරණය ගෙනියන්නට කවුරු හරි කෙනෙක් එනවායයි කියලා කෙන හැඟීම. ඒ හැඟීම ඇති වෙනකොට මේ අම්මට රාත්‍රී කාලෙදී හරියමං නිින්දක් ඇත්තේ නැහැ. ඔබ දන්නවා සමහර වෙලාවට මිනිසුන්ට සමහර වස්තු ආභරණ ලැබුණාට පස්සේ ඒ ලැබිච්ච වස්තු ආභරණ නිසාම ඒවා රැක ගැනීම සඳහා පුදුමාකාර විදිහේ අනවරතර අරගලයක මිනිසු නිරත වීම සිදු වෙනවා. ඒ නිසා Tamanගේ ජීවිතේට වස්තුවක් හෝ කිසියම් දෙයක් ලැබුණාට පස්සේ ඒ ලැබිච්ච වස්තුව ආරක්ෂා කර ගැනීම සඳහා Tamanට සෑහෙන වෙහෙසක් මහන්සියක් ගන්න සිදු වෙනවා. මේ අම රාත්‍රී කාලයේදීත් නිදි වර්ජිතව සිටිනවා. හේතුව මොකද? මේ රත්තරන් ආභරණය ආරක්ෂා කරගන්නු නැහැ කියලා කියන හැඟීම. ඒ විතරක් නෙවෙයි මේ නිවසට කිසියම් කෙනෙක් යනවා එනවා නම් ඒ යන්නේ නමස්තාවලදීත් මේ අම ගොඩාක් සැලකිලිමත් වෙනවා. හේතුව මොකද? Tamange ආභරණයක් තිබෙනවා. මේ ආභරණය රැකගන්නු නැහැ කියලා කියන හැඟීම. දැන් මේ විදිහට කල්පනා කර කර කල්පනා කර කර ඉන්න මේ අම්මට එක්තරා අවස්ථාවකදී කිසියම් තැනක සාදයකට හෝ මගුල් ගෙදරකට යන්න ආරාධනාවක් ලැබෙනවා. මේ ආරාධනාව ලැබිච්ච වෙලාවේදී මේ අම්මා එතනින් පිටත් වෙන්න යනකොට මේ අම්මා කල්පනා කරනවා මේ රත්තරන් ආභරණය පළඳිනවාද නැද්ද? පළඳිනවාද නැද්ද? ගෙනියනවද නැද්ද? කරේට දාලා බලනවා, ආපෞසරයක් ගලවනවා. ආපෞසරයක් දාගන්නවා, ආපෞසරයක් ගලවලා අන්තිමේදී හිතනවා නෑ මේ රත්තරන් ආභරණය දාගෙන ගියොත් සමහර වෙලාවට මඟුල් ගෙදරි හෝ වේවා යන රතේක වේවා කිසියම් කෙනෙක් ගලව ගන්න පුළුවන්. ඊට වැඩිය හොඳයි මේක මම ගලවලා හංගලා තියලා යන්න උනක් කියන හැඟීම යුක්තව ගියතුලේ කොතනක හරි මේක හංගනවා. මේ මංගල සාදයට හෝ අවශ්‍ය කටයුත්තට ගියත් මේ අම්මගේ සිත සම්පූර්ණයෙන්ම බැඳිලා තිබෙන්නෙම Tamange ආභරණයේ පිළිබඳව. මේ ආභරණයේ පිළිබඳව සිතවිල්ලක් ඇති කරගත්තා ඊට පස්සේ
ඒ ආභරණය පිළිබඳව හිතනවා කල්පනා කරනවා හිතනවා කල්පනා කරනවා ඒ නිසා පින්වත්නි ඒ මංගල සාධකර ගියත් පුතෙන්න ගියත් අනිත් මිනිසොත් එක්ක කතා කළත් තමන්ගේ මනස ඒ ආරම්මණය අරමුණ සම්පූර්ණයෙන් යන්නේ අර රත්තරන් ආභරණයට ඊට හේතුව තමයි අපට පේනවා අපේ ජීවිතයේ තුල මේ විදියට මේ බැඳගත් බොහෝ දේවල් වලට තමන්ගේ මනස ඇලුනට පස්සේ ඒ ඇලීමත් එක්කම තමයි තමන්ගේ ජීවිතය ගත කරන්නේ අපි සමහර වෙලාවට කොයි හරි ගමනක් බිමනක් කියපුවහම අපි නිරන්තරයෙන්ම කියන දයක් තියෙනවා ඒ කියන දේ තමයි ඉක්මනින්ම ගෙදර යන්න ඕන ඉක්මනින්ම ගෙදර යන්න ඕන දැන් මොනවා වෙලා තියෙනවද දන්නේ ළමයා කෑවද දන්නේ බල්ලා කෑවද දන්නේ පොල් ගෙඩිය අරන් ගියාද දන්නේ ගේ කඩලක් දන්නේ මේ විදියට නොයේක ආකාරයකට අපට පේනවා අපේ මනස මොනතරම්නම් අවුල් සහගත ස්වභාවයකට පත් වෙලාද එහෙම නැත්නම් කිසිම නිදහසක් නැතුව අපි සමහර අරමුණුත් එක්ක තමන්ගේ මනස බැඳගත්තට පස්සේ ග්‍රහණය කරගත්තට පස්සේ ඒ ග්‍රහණය කරගත් අරමුණත් එක්ක තමයි පින්වත්නි අපට පේනවා මේ ජීවත් වීම සිදුවන්නේ ඒ නිසා මේ අම්මටත් අපිට පේනවා යම් යම් ආකාරයේහි තමන්ගේ මනස තුළ කිසිදු ආකාරයක නිදහස් භාවයක් ඇත්තේ නැහැ ඊළඟට ඒ සාදී හෝ මංගල කටයුත්ත ඉතාමත්ම ඉක්මනින් ඉවරුන ගමම්ම ඉදෙට්ට ආපු ගමන්ම බලන්නෙම මේ ආභරණය තියෙනවද කියලා සමහර වෙලාවට තමන්ගේ මූණකටද සෝදා ගන්නෙමත් නැතුව එඳුමක් පැලඳුමක් සමහර වෙලාවට මාරු කරගන්නෙත් නැතුව තමන් හංගලගීපු ආභරණයේ පිළිබඳව හොයනම කල්පනා කරනවා බලනකොට ආ ආභරණය එතන ඇත්තේ නැහැ ඒ ආභරණය නැති වෙන වෙලාවේදී ඔබ දන්නවා මේ අම්මා මොන තරම් කලබලයට පත් වෙනවද කියලා ඒ කලබලයට පත් වෙනකොට මේ අම්මා එතනදී අපිට පේනවා ගේ ඇතුලේ ඉන්න පිරිසත් එක්ක ගැටීම් ඇති කර ගන්නවා සෙවිල්ලක් බැලිල්ලක් ඇත්තේ නැහැ ගෙදර ඉන්න අයට කියනවා උඹලා මගේ ආභරණය ගත්තා මට ගත්ත තැනකින් දීපල්ලා මේ විදියට ගැටීම් ඇති කරන ගැටීම් ඇති කරගෙන යනවා පින්වත්නි මේ ගැටීම් කොයිතරම් දුරට යනවද කියලා කිව්වොත් සමහර ඇත්තන් අරගල කිරීම කරනවා ඒ අරගල කරලා අවසානයේදී පොලිසියට යනවා පොලිසියට ගිහිල්ලා පැමිණිල් කරලා නොයෙකුත් දේවල් කරනවා ඊළඟට තමන්ගේ මනස තුල හොල්මන් කරපු සමහර පුංචිලයන් පිළිබඳව හිතනවා අහවල් අහවල් මිනිස්සයා ඉන්නේ නැති අහවල් අහවල් මිනිස්සයා මේක ගෙනියන්නේ නැති අපි සාමාන්‍යයෙන් අපට අපේ ජීවිතය තුල අපි එහෙම හිතනවා කල්පනා කරනවා සමහර ඇත්තෝ නිස්කාරණේම හිතනවා අහවල් කෙනා මට හෝනියම් කරලා ඇති අහවල් කිනමට අපරාධයක් කරලා ඇති මේ විදිහට තමන් තමන්ගේ මනස තුළම මේ තමන් නොදැනුවත්වම සමහර දේවල් මනස තුළ ගොඩනගා ගන්නවා එය අතිශයම පීඩාකාරී සහ ඔබේ නිදහස් මනස සම්පූර්ණ විනාශස් ස්වභාවයට පත් කරන අවස්ථාවක් පින්වත්නි අපට පේනවා භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව මොන තරම්නම් ලස්සනට ඒ වගේම මොනතරම්නම් ප්‍රායෝගික ආකාරයකට අපිට මේක විග්‍රහ කරලා තියෙනවාද දැන් අර අම්මගේ මනස සම්පූර්ණයෙන්ම වෙනස් ස්වභාවයකට පත් වෙලා විකෘති තත්යකට පත් වෙලා සමහර වෙලාවට මේ අම්මා හැමදාමත් බනහන කෙනෙක් වෙන්න පුළුවන් හැමදාමත් දන් දෙන පන්සිල් රකින නොයිකුත් දේවල් සිද්ධ කරන හොඳ අම්මා කෙනෙක් වෙන්න පුළුවන් හැබැයි ඒ වුණාට අම්මගේ මනස හරියට ක්‍රියාත්මක වෙලා නැහැ අම්මා හරියටම අවබෝධ කරගෙන නැහැ අම්මා පුංචි දෙයකටත් කලබලයට පත් වෙලා අම කුංචි දෙයටත් ගැටුම් ඇති කරගන්නවා වයසට යනකොට සමහර වෙලාවට අපේ අම්මලත් ওই විදිහටම ගැටුම් ඇති කරගන්නවා අපේ තාත්තලා සමහරලාට ගැටුම් ඇති කරගන්නවා ඉන්න දරුවන් මුණුබුරන් මිනිමිරියන්නේ එක්තරා ආකාරයකට ගැටුම් සහග ස්වභාවයක් ඇති කරගන්නවා හැබැයි තාමත්ම හොඳින් ධර්මයේ අවබෝධ කරගත්ත සමහර අම්මලා තාත්තලා Tamanගේ දුවා දරුවන් එක ඥාති මිත්‍රාදින් එක මුණුබුරු මිනිමිරියන්නේ එක පුදුමාකාර විදියේ ඕනෑකමකින් සෙනෙහසකින් ලිංගතුකමකින් කතා කරනවා අපට නිරන්තරයෙන්ම කතා කරන අපේ දිනියායි පැත්තේ අපේ අම්මා කෙනෙක්. ඒ අම්මා හැමදාමත් සමාලට සත්‍යික සරියක් කතා කරලා අපේ දුක සපහනවා. ඒ අම්මා හැම වෙලාවක් තුලදීම hina වෙලා කතා කරන්නේ. ඒ hina වෙලා කතා කරනකොට මං එක දවසක් ඇහුවා ඒ අම්මගෙන් අම්මට නම් කිසිම ලෙඩක් දුකක් නැති ඇතින් ඔව්. කිසිම කෙනෙක් එක්ක මගේ ගැටුමක් ඇත්තේ නැහැ. මම ඉතාමත් හොඳින් සැහැල්ලු යුක්තව ජීවත් වෙන මට කවුරුත් කැමති මං හිතන්නේ අවුරුදු 70කටත් වඩා වැඩිමහල් වෙච්චි ඒ ආදරණීය අම්මා හැම වෙලාවක් තුලදීම ප්‍රියමනාප විදියට සෙනෙහසකින් යුක්තව ලිංගතුකමකින් යුක්තව ගැටීමක් නැතුව හොඳට කතා කරනට අපිට පේනවා ඒ වගේ බොහොම පින්වන්ත අම්මලා දහස් ගණනක් මේ ධර්මයේ ශ්‍රවණය කරන අය ඉන්නවා
ඒ අතරතුර සමහර වෙලාවට ඔබ යතින් යම් යම් ස්වභාවයන් නිසා ප්‍රත්‍යජන ස්වභාවයන් නිසා වැරදි සිදු වෙන්න පුළුවන්. මම මේ කියන්න ගියේ ඒ නිසා අපේ මනස තුළ ක්‍රියාත්මක වන මේ ස්වභාවයේ தත්ත්වය අපි හොඳට අපි අවබෝධ කරගෙන ඒ පාලනය කරගෙන ධර්මයට නැඹුරු කරගන්න අවශ්‍ය වෙනවා. බලන්න දැන් අර අම්මා අර පුංචි දෙයට පවා කලබලයකට පත් වෙලා දැන් පොලිසියට ගිහිල්ලා කලබල ඇති වෙලා මේ ජීවත් වෙන මේ නිවස ඇතුලේ සමහරලාට ඒ දරුව තමයි ඒ අම්මට සලකන්නේ. නොයෙකුත් දේවල් සිද්ධ කරනවා. අවසානයේදී පොලිසියෙන් ඇවිල්ලා මේ ඔක්කොම දේවල් දිහා බලනකොට අර ආභරණී තිබිච්ච තැනින් වෙනත් තැනකට වැටිලා. ඒ වැටලා තිබින්නේ මොන හේතුවක් නිසා හෝ වෙන්න පුළුවන් සමහරලාට සතේ ගිහිල්ලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන තැනකින් ඇඳුමක් අදිනකොට වෙන තැනකට වැටලා වෙන්න පුළුවන්. නමුත් අර අපි ඉතාමත්ම ඉක්මනින් පුංචි දෙයකටම කලබලයට පත් වෙලා අපි නැති දේවල් බොහෝ දේවල් ඇති කරගත්තා. මේකට ධර්මයේ තුල අපි සූත්‍ර දේශනාවක් තිබෙනවා තණ්හා මූල කියලා සූත්‍ර දේශනාව. මේ තණ්හා මූල සූත්‍ර දේශනාවේදී භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කරන්න දුනා මේ තෘෂ්ණාව නිසාම අපි මේව අල්ලා ගන්නවා බදා ගන්නවා අජෝසාන මේක කිදා බහිනවා. මේ කිදා බැහැගෙන අපි මොකද කරන්නේ? අපි ඒව ආරක්ෂා කර ගැනීම සඳහා අපි වාද විවාද කර ගන්නවා. දඬු මුගුරු වලින් ගහ බැන ගැනීම සිද්ධ කරනවා. අන්තිමේට මහා අකුසලයක් සිද්ධ කර ගන්නවා. විවාද කරනවා. අපි කටින් කවදාවත් පිටවිච්ච නැති නපුරු වචන පිට වෙනවා. ගහ ගන්නට මරා ගන්න තරම් යනකොට අන්තිමේට බලනකොට මහා අකුසලයක් ගොඩනගාගෙන තිබෙනවා. ඒ අකුසලයේ සම්පූර්ණයෙන් ඇතිලා තිබෙන්නේ තෘෂ්ණාව නිසාමයි. මේ අම්මගේ සිත තුළත් අපිට පේන්නේ මේ අල්ලාගත් දේ බදාගත් දේ සකස් කරගත් දේ සම්පූර්ණයෙන්ම Tamanගේ ජීවිතයේ තුල මුලාවට පත්විච්ච ස්වභාවය නිසා අල්ලාගත් නිසාම මේ අම්මට මේ ගැටීම්කාරී ස්වභාවයට පත් වෙන සිදු වුණා. දැන් බලන්න මේ ආභරණී Tamanට ලැබුණා. මේ ආභරණී ලැබිච්ච වෙලාවේදී මේ අම්මට කොච්චර ලැජ්ජාවක් ඇති වෙන්න ඇතිද? මේ අම්ම කොච්චර කම්පණයකට පත් වෙන්න ඇතිද? මිනිස්සු සමහර වෙලාවට සමහර සිදුවීම් ඇති වුණාට පස්සේ පස්සේ කම්පණයකට පත් වෙනවා. පස්සේ කම්පණයකට පත් වෙන්නේ හේතුව මොකද? අනේ අපරාදි මං මේ විදිහට සිද්ධ කළානේ. මං මේ විදිහට කතා කළානේ. ඇයි මං එහෙම මේ විදිහට කතා කළේ? අපි සමහර දේවල් වලට අපි ඉක්මන් වෙනවා. අපි සාමාන්‍ය ලෝකයේ තුල අපිට පේනවා ජීවිතයේ තුල සමහර දේවල් වලට අපි තාමත්ම ඉක්මන් තීරණ ගත්තට පස්සේ ඉක්මනින් කතා කළාට පස්සේ ඉක්මනින් ගැටීම් ඇති කරගත්තට පස්සේ එය අපේ ජීවිතේට ඉතාමත්ම අහිතකර ආකාරයකටම පින්වත් එක බලපානවා. අපිට පේනවා මේ අම්මා ගොඩාක් කලබලයට පත් වුණා. ඒ කලබලයට පත් වෙලා නැති ප්‍රශ්න ගණනාවක් ඇති කරගත්තා. පොලිසිය ගියා. වටපිටාවේ මිනිසුන්ට මේක දැනෙන්න ඇති. වටපිටාවේ මිනිස්සු ඊපිලමද හොඳ විමසිල්ලෙන් යුක්තව බලාගෙන සිටින්නේ නැති. දැන් බලන්න ප්‍රශ්න ගොඩක් ඇතුලේ මේ අම්මා ජීවත් වෙනවා. ගිහි ඇතුලේම ප්‍රශ්න ගොඩක් ඇති වෙලා. මේ ප්‍රශ්න සියල්ලම ඇති කරගත්තේ කවුද? මේ සියල්ලම ප්‍රශ්න ඇති කරගත්තේ වෙන කවුරුවත්ම නෙමෙයි. ඔබේ මනස තුළ ඇති කරගත්ත සිතුවිලි නිසාමයි මේ ඇතිලා සිදුවෙන්නේ. එතකොට බලන්න මේ අම්මා සමහර වෙලාවට තනියම හුදකලා වෙලා ගියේ තුල ඉඳගෙන අඬනවා වැළපිනවා ශෝකයට පත්වනවා වෙන්න ඇති. මම මේක කවුරුවත් පුජ්‍යල නාමයක් පිළිබඳව නෙමෙයි සඳහන් කරන්නේ. මේක කතාවක්. හැබැයි මේ කතාව ඇතුළේ ඔබ ගැනයි ජීවිතය ගැනයි මම මේ සඳහන් කරන්නේ. දැන් මේ අම්මා ටික දවසක් මෙහෙම ඉන්නකොට මේ අම්මට කල්පනා වෙනවා දැන් මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. බොහෝ අම්මලා තාත්තලාට සමහර වෙලාවට ජීවිතයේ පිළිබඳව අවබෝධයක් ඇති කරගත්ත ඇත්තන්ට දැනෙන කාරණාවක් තිබෙනවා. ඒ දැනෙන කාරණාව තමයි මේවා තියාගෙන ඉඳලා වැඩක් නැහැ සමහරලාට හිතනවා කල්පනා කරනවා. ඒ නිසා මම මේවා අයින් කරලා දාන්න ඕනේ. ඊළඟට මොකද කරන්නේ? සමහරලාට ධනක් පිනක් කරන්න ඕනේ. මේ කියන සිතුවිලිත් ඇති වෙනවා. ඒ සිතුවිලි ඇති වෙන අතරේම තමයි අර වගේ ගැටීම් සහගත සිතුවිලිත් බොහෝ වෙලාවට ඇති වෙන්නේ. දැන් අපිට පේනවා මෙයම Tamanගේ මේ වටිනා ආභරණය මෙය හිතනවා එක්තරා අවස්ථාවකදී මට කාගෙන්වත් මිලමුදල් ඕනේ නැහැ මං ගිහලා මේක විකුණනවා. මෙයම බොහොම ආදරෙන් සෙනෙහසින් ලිංගතකම යුක්තව රැක බලාගත්ත දේ ගැටීම් ඇති කරගෙන නොයිකෝත් දේවල් ආරක්ෂා කරගෙන මේ ඇති කරගත්ත දේවල් ටික මේ අම්මා අන්තිමට මොකද කරන්නේ? දැන් රෙදි කැබැල්ලක උතාගෙන නගරයේ තිබෙන රත්තරම් බඩු වෙළඳසැලකට යනවා උකස් කරන්නට. කස් කරන්න යනකොට Tamanගේ සිත තුළ තියෙනවා දහසක් සිතුවිලි තිබෙනවා. මේ මාළයේ විකුණලා මම මේ මුදල් ප්‍රමාණය ගන්නවා. මේකේ මං අහවල් පින්කම් කටයුතු කරනවා. මම බෙහෙත් හේට් ටික ගන්නවා. දුවට දෙනවා, පුතාට දෙනවා. මේවා ඔක්කොම දේවල් හිත හිත කල්පනා කරලා දහසක් බලාපොරොත්තු තියාගෙන ආරක්ෂා කරගත්ත මේ වස්තුව පින්වත්නි මේ අරගෙන ඉලා කඩේට දෙනවා. උකස් මධ්‍යස්ථානට දුන්නාම උකස් කඩේ මුදලාලේ කියනවා අම්මා මේක
ඉමිටේෂන් මාලයක් එහෙම නැත්නම් මේක වටිනාකමක් තිබෙන දෙයක් නෙමෙයි මේක බුරු මාලයක් මේ අම්මගේ මුළු ජීවිතේම කඩාගෙන වැටෙනවා මම මෙච්චර කාලයක් මෙහෙම ආරක්ෂා කරගත්තා මේක කොහොමද බොරු වෙන්නේ මගේ පුතා කවදාවත් මාව රවට්ටන්නේ නැහැ සමහරලාට අම්මලා තාත්තලා දරුවන් රවටන අවස්ථා තියෙනවා සමහරලාට ඔබෙන් කිසියම් දෙයක් ලබා ගන්න අවශ්‍ය නම් දරුවෙකුට හෝ පුතෙකුට කිසියම් කෙනෙකුට ඔබ වටා දෙවෙටමින් ඔබට ආදරය කරමින් ඔබට කණ්ඩ බොණ්ඩ ගෙනත් දෙමින් ඔබේ ඔළුව අත ගාමින් ඔබේ අතේ පය තෙල් ටික ගාමින් ඔක්කොම දේවල් ටික කරලා අන්තිමට තියෙන දේවල් ටික ලියා ගන්නවා ඒ ලියාගත්ත විතරක් නෙමෙයි අන්තිමට gedirimut එළියට දානවා කිසිම වටිනාකමක් නැති විදියට ඒ වගේ අසත්පුරුෂ දරුවොත් ඕන තරම් ඉන්නවා සමහර ලාට ඔබට ලං වෙලා එවැනි දේවල් කෙනෙක් ගන්නට උත්සාහ කරන වෙන්න පුළුවන් නමුත් අපි ධර්මානුකූලව කල්පනා කරලා ධර්මයට ගලපලා බොහෝ දේවල් හිතලා මතලා අපි දුරුද්දෙග හිතලා අපි කටයුතු කළ යුතු වෙනවා අර අම්ම ගොඩාක් මානසික වශයෙන් බිඳ වැටීම් ලක් වෙනවා ඊළඟට මොකද කරන්නේ මුදලාලි කියනවා නෑ මුදලාලි මේක වටිනවා නෑ අම්මා මේක වටින්නේ නෑ එහෙනම් මේකට දෙන්න කියලා අතින් අරගෙන තවත් කඩේකට යනවා එතනෙමුත් කියනවා අනේ අම්මා මේක රුපියල් 100ක්වත් වටින්නේ නෑ දැන් අන්තිමේට මේ විදිහට ගිහිල්ලා ගිහිල්ලා මේ අම්මා දැන් වටේ ඉන්න අයටත් බැන බැන තමන්ගේ දුව දරුවටත් බැන බැන ගෙදෙට්ට එනවා ගෙදෙට්ට ඇවිල්ලා මේ මාළි විසි කරලා දානවා පැත්තකට අය රාත්‍රී කාලේදී බල්ලෝ බිරුවායයි කියලා බලන්න දෙයක් ඇත්තේ නැහැ රාත්‍රී කාලේදී ශබ්ද බද්දයක් ඇතුණායයි කියලා බලන්න කියන්න දෙයක් ඇත්තේ නැහැ හේතුව මොකද මේ අම්මා දන්නා මේක කිසිම වටිනාකමක් නැති දෙයක් පින්වත්නි අම්මා කම්පණයකටපත් වෙනවා වේදනාවකටපත් වෙනවා පශ්චාත්තාපයටපත් වෙනවා ජීවිතේ බලනකොට මේ අම්මා සෑහෙන ගැටීම් ප්‍රමාණයක් ඇති කරගෙන තිබෙනවා දුව දරුවන් එක ගැටීම් ඇති කරගත්තා වටපිටාව වින්න ඇත්තේ ගැටීම් ඇති කරගත්තා ගෙදෙට්ට ආපු ගියපු මිනිස්සුත් එක්ක ගැටීම් ඇති කරගත්තා ඒ විතරක් නෙවෙයි පොලිසිය ගියා අකුසලයේ බවුලව කරගත්තා Taman කම්පණයකට පත් වෙලා දැන් Tamanට පේනවා Taman මේ රැවටිච්ච ලෝකයක් තුළ Taman මේ ජීවිතේ ගත කළේ කියලා පින්වත්නි එතන තියෙන්නෙම අවිද්‍යාවමයි විද්‍යාව කියන කාරණාව ඊ타ත්ම හොඳින් දැනගෙන තිබුණා නම් පටිසම්පද දේශනාවට අනුකූලව ගත්තට පස්සේ මේ අම්මා මේකට රැවටින්නේ නැහැ මේ අම්මා මුලින්ම දැනගත්තා නම් මේක බොරු මාලයක් මේක කිසි වටිනාකමක් නැහැ මේක රවට්ටන්න ආපිකක් බොරු මාලයක් විදිහට මට මේක දාගෙන යන්න පුළුවන් හැබැයි යනකොට මිනිස්සු රැවටිනවා මේක රත්තරන් මාලයක් කියලා නමුත් මේක කිසිම වටිනාකමක් නැති දෙයක් කියලා මුලින්ම අවබෝධ කරගත්තා නම් මේ අවබෝධයේ තුල මේ කියන කිසිම ගැටීමක් ඇතිවන්නේ නැහැ මේ කිසිම බැඳීමක් ඇතිවන්නේ නැහැ දවස ගණනාවක් තිස්සේ නිදිවර්ජිතව Tamanගේ කාමරිටලා මේක රැකගෙන අර හුඹහ රකින්න නයා වගේ කවදාවත් ඉන්න අවශ්‍ය වන්නේ නැහැ. උඩ පේනවා ඒ මනස තුළ කිසිදු ආකාරයක නිදහස් ස්වභාවයක් ඇත්තේ නැහැ. එක්තරා ආකාරයක විපිලිසර තත්යකට පත් වෙලා ගැටීම් සහග ස්වභාවයකට පත් වෙලා මනස නිදහස් කරගන්නවා කියලා කියන්නේ ඊටමත් වටිනා කාරණාවක්. දැන් ഇതുට අපිට පේනවා මේක රැවටිච්ච ස්වභාවයක්. අර ඈතම තිබිච්ච පඹයට මනුෂ්‍යයෙක් යයි කියලා මිනිස්සු රැවටුණා සතුරු රැවටුණා නමුත් ළඟටම ගිහිල්ලා බලනකොට පේනවා ඒක රැවටිල්ලක් බොරුවක් ඒ පඹයේ කිසිදු ප්‍රාණයක් නැති වටිනාකමක් නැති දෙයක් එනිසා අපි ජීවිතයේ තුල සමහර දේවල් අපි ඇති කරගන්නකොට බැඳීම් සහගත ස්වභාවයන් ඇති කරගන්නකොට අපට පේනවා මේ බැඳීම් ඉතාමත්ම ලස්සනයි වටිනවා සුන්දරයි කියලා හිතනවා නමුත් අපට පේනවා මේ වටිනමයයි කියලා හිතන දේවල් සුන්දරයි කියලා කියන දේවල් සුන්දර දේවල් නෙමෙයි. ඒවා ඇති සැටියෙන්ම දකින්නකොට එතන තියෙන සුන්දර දෙයකට වඩා අසුන්දර දෙයක්. හැබැයි අසුන්දර දේ ඔබට දකින්න විඳින්න පුළුවන් නම් ඒ තමයි වඩා දක්ෂ වෙන්නේ. පින්වත්නි ලෞතර භාගිතුන් මහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ අඬාගෙන වැළපීගෙන ශෝක කරගෙන ජීවත් වෙන්න නෙමෙයි. ජීවත්වන ලෝකයේ තුල ඔබට වඩාත් හොඳින් සතුටින් ජීවත් වෙන්න මේ මාර්ගය කියලා දෙන්නේ. ඔයetto හිතුවත් කල්පනා කළොත් අනේ දුක 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 දුකමයි දුක දුකමයි මේ දුක ඇතුළේමයි අපිට ජීවත් වෙන්න සිදුවන්නේ මේක මහා දුක් ගොඩක් කිය කිය මේ කියන කාරණාව ඔබ කිය කිය මොමුණ මොමුණා ඉන්නවට වඩා දුක තියෙනවා දුක ඇතිවීමේ හේතුව මොකක්ද කියන එකක් දන්නවා දුක නැති කරන්න ඕනත් කියන එකක් දන්නවා දුක නැති කිරීමේ මාර්ගයත් කියලා කියන එක මම දන්නවා නම් මට එතනදි කිසිම ප්‍රශ්නයක් ගැටලුවක් ඇතිවන්නේ නැහැ මට එතනදි කිසිම ගැටීමක් ඇතිවන්නේත් නැහැ ඔබට ගැටීම ප්‍රශ්නයේ තිබෙන්නේම
ජරාව්‍යාදි මරණ ශෝක පරිදේව මේ සකල විද දේවල් වලට මුණ පාන්න සිදුවන්නේම ඔබ ළඟ මේ දැනීමේ තිබෙන අවබෝධය තිබෙන ප්‍රශ්නයක් නිසාමයි. ඒ නිසා පින්වත්නි ලෝකයේ තුල ජීවත් වන මිනිස්සු මේ පටිසම්පාද දේශනා විදි සඳහන් කරපු අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානන් කියන මේ මූලිකම හේතුව තුල තමයි අපේ ජීවිතය ගත වෙන්නේ මේ සංස්කාරයන් එකතු කිරීම නිසා අවිද්‍යාව නිසාමයි මේ දී සිදුවන්නේ. දැන් එතකොට අපිට එහෙම සිදුවීම කොහොමද ඔබට ප්‍රායෝගික වශයෙන් ඔබට ඔබේ ජීවිතයට මේක ගොඩාක් තදින්ම දැනෙන්නේ? පින්වත්නි මේ දැනෙන කාල වකවානුවක්. මේ කාල වකවානුව කියලා කියන්නේම ඔබට ඔබේ ජීවිතයට බොහෝ සමීපතයන් නැති වෙන කාල පරිච්ඡේදයක්. බලාපොරොත්තු නොවන කාල පරිච්ඡේදයක්. එනිසා අපි බොහෝ බැඳීම් වල තිබෙන දේවල් රැස් කරගන්න දේවල් තුල ගොඩනගා ගන්නා දේවල් ඒ බොහෝ දේවල් අපින් ඈත් වෙලා විනාශ ස්වභාවයට පත් වෙන කාල පරිච්ඡේදය. ඒකයි ලෞතුරා භාග්‍යතුන් වහන්සේ ඔබට අවබෝධාරණය කළේ පින්වත්නි පංචිමානි භික්ඛවේ බියසනානි කියලා මහණෙනි මේ ලෝකයේ තුල ජීවත් වෙන මිනිසුන්ට බියසන පහක් ඇති වෙනවා. ඒ බියසන පහ තමයි එකක් ඥාති බියසන, රෝග බියසන, සීල බියසන, දිට්ඨි බියසන, භෝග බියසන මේ ආදී වශයෙන් දේශනා කරන්න යෙදුනේ. අපි භෝග බියසනයන් අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට මිල මුදල් නැති වුණොත් සමහරලාට මිල මුදල් හම්බ කරගන්න පුළුවන් මිනිසුන්ට. වතු පිටි නැති වුණොත් අපට හම්බ කරගන්න පුළුවන්. රත්තරන් ආභරණ නැති වුණොත් හම්බ කරගන්න පුළුවන්. නමුත් ජීවිතයක් අපි අතින් නැති වෙලා ගියාට පස්සේ ඒ ජීවිතය අපට කවරම දාහක්වත් අපට ඒක ළඟා කරගන්න බැහැ. ඇයි ජීවිතයක් ළඟා කරගන්න බැරි? ඒ ජීවිතය අපිට රකින්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඔබත් සමග ජීවත් වෙච්ච බොහෝ දෙනෙක් මේ මොහොත වෙන විටත් ඔබ වත්තල දාලා ගිහිල්ලා ඇති. ඔබේ අම්මා ඔබෙන් අයින් වෙලා ගිහිල්ලා ඇති. ඔබේ තාත්තා අයින් වෙලා ගිහිල්ලා ඇති. ඔබේ දරුවෙක් සමහරලාට මරණයට පත් වෙලා ඉඳි. ස්වාම පුරුෂයා, බිරිඳ, ඥාතීන්, හිතවත් අය බොහෝ දෙනෙක් ඔබ වත්තල දාලා ගිහිල්ලා ඇති. මේ අත්හැරීමේ තුල ඔබ වත්තල යන දේ තුල ඔබට දැඩි ලෙස කම්පනයක් වේදනාවක් ඇති වෙනවා. ඇයිද ඊයේ මම ජීවත් වෙලා ඉන්න කාලේදීම මියා මරණයට පත් වුනේ? පින්වත්නි ලෞතුරා බුදුහාමුදුරුව අපට අවබෝධාරණය කළේ මේ ලෝකයේ තුල තවත් මිනිසුකගේ ජීවිතේට අපිට කැපෙන්නට බෑ, අපෙන්නට බෑ. ඒක බුදුරෙකුටත් කරන්න බැරි වැඩක්. ඔබ දන්නවා එක්තරා මිනිසෙක් එදා රාත්‍රී කාලයේ පුරාවටම ලෞතුරා භාග්‍යතුන් වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කළා ජේතවනාරාමයේදී. ජේතවනාරාමයේදී ධර්මයේ ශ්‍රවණය කරපු මේ පුජ්‍යලයා ඊට පසුවෙනිදා යා තමන්ගේ නිවසට යමනකොට ගමන් කරනකොට හරකෙක් කැවිලා එනලා මරණයට පත් වෙනවා. ඒ වෙලාවේදී ඔහු මරණයට පත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ පින්වත්නි දකිනවා මේ පුජ්‍යලයාගේ ජීවිතය තුළ තියෙන ස්වභාවය. මේ පුජ්‍යලයාගේ ජීවිතය තුළ තියෙන කර්ම ශක්තිය කොයි වගේද කියන එක දකිනවා. තථාගතයන් වහන්සේ ඔහු බේරන්න ගියේ නැහැ. තථාගතයන් වහන්සේ ඔහු දැනුවත් කරන්න ගියෙත් නැහැ. හේතුව මොකද? තම තමන්ගේ කර්ම ශක්තිය ඉවර වෙනකොට, ඒ කර්ම ශක්තිය අවසන් වෙනකොට සෑම මිනිසෙකුටම මේ ජීවිත ගමන නිමාවට පත් කරන්න සිදු වෙනවා. දැන් අපිට පේනවා එතකොට මෙවැනි බණහල ගියපු කෙනෙකුගේ ජීවිතයත් මේ විදිහකට අනුතරතකට පත් වෙනකොට මේක සාමාන්‍ය දෙයක්. සමහර වෙලාවට සමහර ඇත්තන් වන්දනාවේ ගිහිල්ලා එනකොට, අනුරාධපුර වන්දනාවේ ගිහිල්ලා එනකොට කොච්චර මිනිස්සු අනුතර වලට පත් වෙලා මරණයට පත් වෙන ස්වභාවයන් තිබෙනවා. පින්කම් ගෙවල් වලට ගිහිල්ලා බණ භාවනා කරලා යන ගමන් කොච්චර අනුතර වලට පත් වෙනවා. මේක සාමාන්‍ය දෙයක්. ඒක සමහරලාට වැරද්දක් වෙන්න පුළුවන්. තවත් කෙනෙකුගේ වැරද්දක් වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් බලනකොට ඔවුන්ගේ තියෙන කර්ම ශක්තියත් එක්ක මේ සියලුම දේවල් සිදු වෙනවා. එනිසායි කර්මයේ සමහර දේවල් අපිට වෙනස් කරන්න බෑ. අපි ඒ දන්ව ධර්මයේ තුල සඳහන් වෙනවා යස්ස පාපං කතං කම්මං කුසලින පිටී යති. කිසියම් කෙනෙකුගේ ජීවිතයේ තුල යම් කර්මයක් තිබෙනවා නම් ඒ කර්මය වෙනස් කරන්න පුළුවන් තමන් කරන බලවත් වූ කුසල කර්මයන් නිසා. ඔබ දන්නවා මේ මොහොතේදී මේ ධර්මයේ ශ්‍රවණය කරන අපේ අම්මලා තාත්තලා වැඩි හිටියත් ඔබ සාසනික වශයෙන් විශාල වශයෙන් ඔබේ දායකත්වයේ ලබා දීලා තිබෙනවා. ඔබට පුළුවන් ආකාරයකට මේ දායකත්වයේ ලබා දීලා තිබෙනවා. සමහර කෙනෙකුට මේ හැකියාව ජීවිතය තුළ නැති වෙන්න පුළුවන්. හේතුව මොකද? අනේ මට කිසියම් දෙයක් කරගන්න බැරි වුණා. මට මගේ ජීවිතය තුළ කිසියම් වටිනාකමක් ගොඩනගා ගන්න බැරි වුණා යයි කියලා කෙනෙක් හිගෙමි යුක්තව ලතවීමට පත්වන අවස්ථාවක් තිබෙනවා. හැබැයි පින්වත්නි අපට පේන සමහර ඇත්තන් තමන්ට හැකි ආකාරයෙන් පුළුවන් ආකාරයෙන් බොහෝ දේවල් කරගෙන තිබෙනවා.
එනිසා ඔබට ඔබ ජීවිතයේ තුල කරගත්තු බොහෝ කුසල ශක්ති සිහිපත් කරන්න පුළුවන්. ඔබ කරගත්තු මහා පින් සිද්දවර සිහිපත් කරගන්න පුළුවන්. ඒ සිහිපත් කර ගැනීම තුලම අපට පේනවා අපේ ජීවිතයේ තුල එක්තරා ආකාරයකට පුදුමාකාර විදිහේ ශක්තියක් ඇති කරගන්න පුළුවන්. මානසික ශක්තියක් ඇති කරගන්න පුළුවන්. ඒ මානසික ශක්තිය කියලා කියන්නේම ඔබේ ඥාන ශක්තිය වැඩි කරන්න පුළුවන්. ඔබේ මනස පිරිසුදු වෙන්න පිරිසුදු වෙන්න පවිත්‍ර තත්ත්වයකට පත් වෙන්න ඔබේ ශරීරයේ තියෙන ඥාන ශක්තිය වැඩි වෙනවා. මේ කොරෝනා වසංගත කාලය තුල පවා ඔබේ ඉන්ද්‍රිය පද්ධතියන් විශේෂයෙන් Tamange පෙනහළු වල පවා මේ හුස්ම ගැනීම පිටකිරීම වගේ දේවල් ඉතාමත් පහසු කරන්න පුළුවන්. ශරීරයේ ගොඩාක් ශක්තියක් ඇති කරන්න පුළුවන්. මම මේ ඔබට අතුරු කාරණාවක් විතර සඳහන් කළේ අපේ කර්ම ශක්තිය සමහර දේවල් ඒ විදිහට වෙනස් කරගන්න පුළුවන් වගේම සමහර කර්මයන් තිබෙනවා අපිට ඒවා වෙනස් කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. බුදුරෙකුටත් වෙනස්කම් කරන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි පුළුවන් තරම් අපි මේ ජීවිතයේ තුල අපි ළඟම ඉන්න කෙනෙක් ඈත් වෙලා යනකොට නැති වෙලා යනකොට අපි දකින්න උනේ මේක සාමාන්‍ය දෙයක්. මරණය සාමාන්‍ය දෙයක් විතර අපිට දකින්න පුළුවන්කමක් තියෙනුනේ. මරණයේදී අපි අඬන එකත් වැළපෙන එකත් අපි සිද්ධ කරනවා. අපි දන්නවා දුක්ඛ සත්‍ය විවරණය කිරීමේදී ජාතිප දුක්ඛා ජරාපි දුක්ඛා මේ මරණය පිළිබඳව සඳහන් කරනවා. මුළු පංචස්කන්ධයේම දුකක් විදිහට සඳහන් කරනවා. බලන්නකො ඉපදීමත් මරණයත් අතර මේ ගත කරන කාල පරිච්ඡේදය තුළ මොනතරම් දුක් ගොඩක් අපට අපේ ජීවිතයේ තුළ අපිට විඳින්න සිදු වෙනවද? මරණය කියලා කියන වචනේ ඇහෙනකොටම මරණය කියන වචනේ දැනෙනකොටම අපට අපේ දේවල් අහිමි වෙනවායයි කියලා කියන හැඟීම ඇති වෙනවා. ඔබ දන්නවා මරණාසන්න තත්යකට පත්වෙච්ච කෙනෙක් සමහර වෙලාවට ඇඳක ඉඳගෙන හුස්ම අදින වෙලාවකදී අර කොච්චර දේවල් දැනෙනවද ඇතිද? අනේ මගේ දුව කොහමද? මන් නැති වුණාට පස්සේ මගේ පුතා කොහමද? මේ අය කන්නේ බොන්නේ කොහමද? මොනවද කරන්නේ? මේ වගේ දහසක් සිතුවිලි එවැනි කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. මම හම්බ කරගත්ත දේවල් මොනවද වෙන්නේ? මේ විදියට කෙනෙක් හිතන්න කල්පනා කරන්ඩ ඒ මනස තුල එක්තරා ආකාරයකට වික්ෂිප්ත ස්වභාවයකට පින්වත්නි පත් වෙන්න පුළුවන්. ඒ නිසා අපට අපේ ජීවිතයේ තුළ ඕනෑම වෙලාවකදී අපිට අපේ ජීවිතය අත්හැරලා දාලා යන්න පුළුවන්. අපට බුදුහාමුදුර අපට දේශනා කරන්න යෙදුනේ ඒකයි අනිමිත්තන මනඤ්ඤාතං මච්ඡාණං ඉද ජීවිතං කසිරංච පරිත්තංච තංච දුක් කියන සංයතං. මේ ලෝකයේ තුළ ජීවත් වෙන මිනිසුන්ට මරණයේ සිදුවෙනකී නිමිති කිසිම කෙනෙකුට කියන්න පුළුවන්කමක් ලැබෙන එක දකින්න හම්බෙන්නේ ඒක අඥාත දෙයක්. මේ ලෝකයේ මම මරණයට පත් වෙන්නේ කොහොමද කියලා කියන එක ඔබ කිසිම කෙනෙකුට කියන්න බෑ. මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබට ඔබේ ජීවිතයේ මරණීය කොයි විදිහට සිදුවනවද යයි කියලා කියන එක මට කියන්න ලැබින්නේ. සමහර වෙලාවට මේ කොරෝනා වසංගත තත්ත්වය මේට අවුරුදු 5ක් 6කට 10කට උදීවත් අපි අහලවත් තිබුණේ නෑ මේ වචනයක් පිළිබඳව. මෙවැනි රෝගියක් ඇති වෙනවා යයි කියලා කියන එක අපි දැනගෙන තිබුණෙත් නෑ. අපි බොහෝ වෙලාවට මිනිස්සු අපි හඳුනාගෙන තිබුණේම එක්කෝ හෘදයා ආබාධයක් ඇති වෙනවා කෝ යම් යම් ආකාරයකට පිළිකා රෝග වගේ තත්ත්වයන් නැති වුණාට පස්සේ මිනිසු මරණයටපත් වෙනවා. නමුත් මේ පෙනහළුල ඇති වෙන ආසාදිත තත්ත්වයන් නිසා නියුමෝනියා තත්ත්වයන් නිසා හුස්ම ගන්නට බැරිකම නිසා මේ තරම් ප්‍රමාණයක් ඉක්මනින්ම මරණයටපත් වෙනවා යයි කියලා කියන එක අපි කවුරුත් අපි දැනගෙන තිබුණේ නැහැ අහලා තිබුණේ නැහැ. අපි සමහර වෙලාවට හෘදයා ආබාධයක් තියෙන කෙනෙක් අපි හිතන්නේම බයිපාස් වුණ හතරක් කරලා තියෙනවා. එයා කවදරි දවසක මරණයටපත් වුණොත් ඒ මරණයටපත් වෙන්නේ හෘද ආබාධ නිසායි කියලා හිතනවා. සමහර වෙලාවට වෙනත් රෝගයක් වෙන්න පුළුවන්. නමුත් කවරම දාකවත් අපි හිතුවේ නැහැ කල්පනා කරන්නේ මේ කින රෝගී තත්ත්වය මත මිනිසු මරණයටපත් වෙනවායි කියලා කියන කාරණා. ඒ නිසා මේ ලෝකයේ මිනිසු මරණයටපත් වෙන එකට නිමිත්තක් නැහැ. මේ අහවල් කාලයේදී අහවල් උපක්‍රමයකින් මිනිසු මරණයටපත් වෙනවායි කියලා කියන එකට කිසිදු උපක්‍රමයක් නැත්තේ නැහැ. බොහෝ වෙලාවට අපි හිතන්නේම කල්පනා කරන්නේම මිනිස්සු වයසට ගිහිල්ලා ජරාවට පත් වෙලා ව්‍යාධියට පත් වෙලා අහවල් කාලෙදී තමයි මරණයට පත් වෙන්නේ කියලා. ඔබ දන්නවා මේ කාල පරිච්ඡේදය තුළදී අපේ ආයුෂ ප්‍රමාණය තියෙන අපිට ජීවත් වෙන්න. හැබැයි අපි ගිනාපු කර්මය අවසන් වෙලා මිනිස්සු මරණයට පත් වෙනවා. අවුරුදු 25 30 ඒ වගේම පුංචි පොඩි හාමුදුරු කෙනෙකුත් අපි දැක්ක මේ කොරෝනා වසංගතත්වය නිසා මරණයට පත් වෙලා තිබුණා. වැඩිහිටි ස්වාමින් වහන්සේලා පවා අපවත් වුණා. ඒ විතරක් නෙමෙයි සල්ලි තියෙන ඇත්තොත් නැති ඇත්තොත් සියලු දෙනාම මරණයටපත් වුණා. අපිට මේ මරණයටපත් වීමට අහවල් හේතු වෙයි කියලා කිසි කෙනෙකුට අපිට කියන්න බෑ. මෙයා අවසානයේදී වයසටමපත් වෙලා මරණයටපත් වුණා. පරමායුෂ ගෙවන්න තියෙද්දිත් මිනිසු මරණයටපත් වෙනවා කියලා කියන්නේ අපි ගෙන ආපු කර්ම ශක්තිය
ජීවිතය තුළ නැති වෙන එක මේ කාල පරිච්ඡේදය කියලා කියන්නේ අපේ කර්මයේ බලවත් වන අවස්ථාවක් කවුරු මොනවා කිව්වත් අපි ඒක ඉතාමත් හොඳින් තේරුම් ගන්න අවශ්‍ය වෙනවා අපේ කර්ම ශක්තිය බලවත් වන අවස්ථාවක් පෙර සසරේ සමහර වෙලාවට අපි කරපු සමහර අකුසල කර්මයන් මතුවෙන්න පුළුවන් ඒ අකුසල කර්මයන් තුළ අපිට විඳවන්න සිදු වෙනවා ඒ විඳවීම සමහර වෙලාවට අපි බොහෝ දිනකට ඇති වෙන දෙයක් පවුලේ සමහරලාට දුවට පුතාට අම්මා තාත්තට එක්කිනුගේ රෝගකාරක තත්ත්වය කියලා කියන්නේ තවත් කෙනෙකුට මේක තවත් ආකාරයකට විඳවන්න හේතු වෙන කාරණාවක් දවස් ගණන් මාස ගණන් විඳවන්න සිදු වෙනවා කූඩු වෙලා විඳවන්න සිදු වෙනවා නොකා නොබී අපිට ජීවත් වෙන්න සිදු වෙනවා කටට ගත්ත දෙයක් සමහරලාට රසනහර අපිට දැනින්නේ ඒ තරමටම යම් යම් ආකාරයේහි අවිනිශ්චිත සහගත ස්වභාවයන් තියෙනකොට ඒ අවිනිශ්චිත සහගත ස්වභාවයන් තුළ බලන්ට මොන තරම්නම් අපට අපේ ජීවිතයේ තුළ එක්තරා ආකාරයකට පීඩනකාරී ස්වභාවයක් පීඩනකාරී තත්ත්වයක් ජීවිතයේ තුළ තියෙනවද මේ සියලුම ස්වභාවයන් තුළ තත්ත්වයන් තුළ පින්වත්නි අපට පේනවා මිනිස්සු නිරන්තරයෙන්ම අඬන එක වැළපෙන එක ශෝක කරන එක මේ බොහෝ දේවල් සිද්ධ කරනවා නහිරුන්නේන ශෝකේන සන්තිං පප්පෝති චේතසෝ අපිට මොන තරම්නම් මිනිසෙකුගේ මේ ව්‍යසනියක් තුළ ඇඬුවත් වැළපුණත් ශෝකයට පත් වුණත් අපිට එයින් ලැබෙන ඵල ප්‍රයෝජනයක් ඇත්තේ නැහැ. අපි හොඳට තේරුම් ගන්න ඕනේ තථාගතයන් වහන්සේ දේශනා කරන්ට යෙදීච්චි අනිත්‍යතා දර්ශනීය කුමක්ද කියලා කියන එක. අනිත්‍යතා දර්ශනීය දකින්න දකින්න මේ අනිත්‍යතා දර්ශනීය තුළ තියෙන ගැඹුරු ස්වභාවය අවබෝධ කරගන්න මේ ධර්මීය කියලා කියන්නේම ඔබට ප්‍රායෝගික වශයෙන් ඔබේ ජීවිතය සුවපත් කරන්න පුළුවන් දියක්. එනිසා මේ ලෝකයේ තුල වෛද්‍යවරු අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් දුක් විඳිනවා. සමහරලාට රෝහල් වලට ගියපුවාම රෝහල් වල මොන තරම්නම් දුක්ඛිත ස්වභාවයකින් යුක්තව කටයුතු කරනවද? එක්තරා වෛද්‍යවරයෙක් මට සඳහන් කළේ දැන් මාස ගණනාවක් තිස්සේ තමන්ගේ දරුවෝ ළඟට යන්න විදියක් නැහැ. තමන්ට පෞල් ජීවිතයක් ඇත්තේ නැහැ. පුංචි අතදරුවෙක් ඉන්නවා මේ පුංචි අතදරුවා වඩා ගන්න විදියක් නැහැ. ඒ තරම් කැපකිරීමක් මෙහෙසක් මහන්සියක් ගන්නවා වෛද්‍ය වෘත්ති වල ඉන්න පිරිස. හෙද කාර්ය මණ්ඩලය අනිකු සියලුම දෙනා ඒ විදිහේ පුදුමාකාර විදිහේ කැපකිරීමක් කළා පීඩාවකට පත් වෙලා මේ විදිහට ඉන්නකොට ඒ ඇත්තන්ගේ ඇස් දෙකින්ම දකින්න පුළුවන් දවසින් දවස මොහොතින් මොහොත මියදෙන මිනිස්සු. ඒකට මේ කියලා දෙන්නෙම මේ ලෝකයේ තුල අවිනිශ්චිත විදිහට ජීවත් වෙන ගත කරන ස්වභාවය. මේ කියලා දෙන්නෙම අපට අපේ ජීවිතයේ තුල අනිත්‍යතා දර්ශනීය දකින්න හැම දෙයක්ම මොහොතින් මොහොත ක්ෂණයක් ක්ෂණයක් පාසා විනාශස් ස්වභාවයට පත් වෙනවා. මේ විනාශස් ස්වභාවයට පත්තර ලෝකයක් තුල තමයි අපි අරගල කරන්නේ. අපි එකිනෙකා අතර ගැටීම් ඇති කරගන්නේ. මේ මොහොතේදී මේ ස්වභාවයේ මේ தත්ත්වය හොඳට තේරුම් අරගෙන අපට අපි සිත භාවනා මාර්ගයකට යොමු කරගන්නට පුළුවන්කමක් තිබෙනවා නම් විශේෂයෙන් සත්ත බුද්ධංග ධර්ම හොඳට වඩන්නට පුළුවන් නම් ඔබට කැමැති භාවනාවක් තෝරගෙන චිත්ත සමාධිය ඇති කරගෙන ඒ කටයුතු කරගන්නට පුළුවන්කමක් තිබුණොත් පින්වත්නි ඒ ඉතාමත් වටිනවා ඒ තමයි අපට අපේ ජීවිතය තුළ තියෙන රැකවරණ තිබෙන එකම දේ බවට පත් වෙන්නේ ඔබට මේ රැකවරණී ධර්මයේ තුල ලැබෙන්නේ මේ ආත්මිත පමණක්ම නෙමෙයි ඔබට මතු සසර තුලත් ඔබට මේ ජීවිතේට මේ රැකවරණයේ ළඟා කරගන්නට පුළුවන්කමක් තිබෙනවා ඒ නිසා පින්වත්නි අදත් මේ ධර්ම දේශනාව සිද්ධ කිරීමේදී ඔබ සියලු දෙනාටම නිරන්තරයෙන් අපි සඳහන් කරන්නේ ඔබේ ජීවිතය ආරක්ෂා වේවා කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා අපේ දුක සැප සොයා බලමින් අපිට කටයුතු කරන අපිට දන්පැන් පූජා කරන අපේ සියලුම පින්වත් පිරිස සියලු දෙනාටමත් විශේෂයෙන් මේ වේලාවේදී අපි සිහිපත් කරමින් ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සියලු යහපත මිටි වේවා කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාරි සත්‍ය ධර්මයේම අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන් නෙත්‍ය ෆෙම් කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට ආගමික අංශයේ සිටින සියලු දෙනාටත් අනික සියලු දෙනාටමත් ඒ වගේම ප්‍රධාන විධායක නිලධාරී විශේෂයෙන් අපේ ජයසූරිය මෙතිතුමා ඇතුළු කොට ඇති සියලුම දෙනාටමත් මේ වෙලාවේදී අපි පුණ්‍ය අනුමෝදනා කරනවා පින්වත්නි අදත් මේ වෙලාවේදී මේ උතුම් තථාගත දේශනාව සඳහා තමන්ගේ පින්මන්තෝ දායකත්වය ලබා දුන්නා මතුගම වලගෙදර සිංහ විලහයි පදිංචි පියසීලි ජයසිංහ මහත්මිය සමග කල්ප මාලක සහ චින්තක පුතුන් වන්විසින් ප්‍රධාන අරමුණු බවට පත් වෙලා තිබෙන්නේ මතුගම වලගෙදර සිංහ විලහයි පදිංචි පියසීලි ජයසිංහ මෑණියන්ගේ 2021 අගෝස්තු 2 වෙනි දිනට යෙදিলা තිබෙන්නා වූ
75 වෙනි ජන්මදිනයේට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් බවත් නිරෝගී බවත් චිරජීවනයත් ප්‍රාර්ථනා කරනවා. දයා බ්‍රහ්මාට නිදුක් බවත් නිරෝගී බවත් චිරජීවනයත්ම ලැබේවායි කිලත් අපිත් ප්‍රාර්ථනා කරනවා. කල්ප මාලක චින්තක පුතුන්ට හා සසිකලා ගෞතමී ප්‍රශානි ලේලියන්ට රැකවරණය දියුණු හා නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා. එවැගේම චනුක හිරුජ මුනුබුරන්ගේ හා ප්‍රණුකි දෙවුමි මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටත් දියුණුවත් මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරනවා. මෞපිය දෙපාර්ශ්වයේම මියගිය සිළු ඥාතීන්ට පින් අනුමෝදන් වේවා. එවැගේම ධර්මදේශකයන්න් වහන්සේටත් විශේෂයෙන් මේ වෙලාවේදී පුණ්‍ය අනුමෝදනා කරන ගමන් මේ කොරෝනා වසංගත තත්ත්වයෙන් මුළුමහත් ලෝකයේම ජීවත් වෙන සිළු දෙනාම ඉතාමත් නික්මනින් ඒ තත්ත්වයේ දුරවලා තුරුණුවන්ගේ ආශිර්වාද ලැබේවා. සමට ධර්ම අවබෝධයම ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ නිසාද උතුම් දේශනාවට දායකත්වයේ දරපු පින්වත් ඔබටත් මේ තථාගත ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා. උතුම් දලදා හැඳුරුගේ පිහිට ආශිර්වාද ලැබේවා. විජයශ්‍රී ජයසිරි මහඳුරන් වහන්සේගේ ආශිර්වාද ලැබේවා. සීල බෝධින් වහන්සේලාගේ සීල චෛත්‍ය රජනන් වහන්සේලාගේ අනන්ත ආශිර්වාද බලයෙන් නිදුක් බවත් නිරෝගී බවත් චිරව ජීවණියත්ම ඇති වේවා. හැමදෙනාගේම ජීවිතවලට තබන තබන පියරක් පාසා ගන්නා හෙළන උස්මරැල්ලක් පාසා ගෙවෙන විනාඩියක් තප්පරයක් තප්පරයක් පාසා රත්නත්‍රි සුවිසි මහා ගුණේ ශක්ති බලයේ සිවි සම්මස්නහර ඇට ඇට මිදුළු දක්වා විනිවිද යමින් සරු ආරක්ෂාව සැලසේවා. කුසල් අරමුණෙන් බුදු ගුණ බෙලෙන් මෙත්සිත බෙලෙන් සැපසේ නින්දියාවා සැපසේ අවදි වේවා. නපුරු සේන නොපෙනේවා. දෙවියන්ගේ ප්‍රසාදියත් ආරක්ෂාවත් ලැබේවා. විංශත් සතවර්ෂාදී කාලය ජීවත් වීමට තුනුරුවන්ගේම ආශිර්වාදය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. එවැගේම විශේෂයෙන් අද උතුම් දේශනාවට දායකත්ව දරපු පින්නතුන්ගේ පරම්පරානුගත මිය ගිහිලෙන සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් වේවා. මේ කොරෝනා වසංගත තත්ත්වය නිසා මිය ගිහිලෙන සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. රට ජාතිය ආගමින් ජීවිතය කැප කරපු වීරදර රණවීරවන්ට පින් අනුමෝදන් වේවා. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය විනුවෙන් අපරිමිත මෙහෙවරක් කළ අපවත්ติව දාල සියලුම ස්වාමින් වහන්සේලාට මේ කොරෝනා වසංගත තත්ත්වය නිසා අපවත්ติව දාල සියලු ස්වාමින් වහන්සේලාට පින් අනුමෝදන් වේවා. මේ පින් බලෙන් හැමදෙනාම අතුතු නිවන්ම අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. විෂ්ණු කතරගම සමන් විවේසනාදී සිල්මල් පීසාක්‍ය මහීසක්‍ය දෙවියන්ටත් මේ ගියා වූ සියලු දෙනාටමත් අපි හැමදෙනාමත් පතන බෝධියකින් නිවෙනින් සැනසීමටපත් වේවා. ආඛාසට්ඨා චේ බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආඛාසට්ඨා චේ බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආඛාසට්ඨා චේ බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. හැමදිනාටම සම්මා